මසාජ් කරනවා කියලා. තමස මගේ වැඩේට ගිහිල්ලා මගේ වැඩේ වුණාම ඕනි තුත්තුකුඩිය යනවා. ගංගුලි ඔයා මගේ රස්සාවත් එක්ක විහිළු කරනවා වැඩි. කරන්න දෙයක් නැහැ. කෝසල මොකක්ද බම් මේ උඹ නරන නාඩගම පිස්සුදුඹට එක මට නෙවෙයි මෙන්න මූට කියන්න ඕනේ මූ තමයි මං පාඩුවේ පාරයදී මව රඬුර පටලව ගත්තේ මේ බල මුගෙන් අහලා බලපංකෝ මොට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැන් අනික මේ අපිව මගේ ඇර ඇර කට්ටිපෙනපෙන යන්නේ අනිවාර්යෙන් මුගේ මොකක් හරි හොරයක් තියෙන හින්දා අනේ පලයන් බම් පාඩුවේ පැත්තකට වෙලා මේ අහපං කෝසල උඹයි අපි හිටියේ එක බඩවැල කඩන් ආපු සහෝදරයෝ වගේ බං ඇයි බං උඹට මොකද්ද උනේ අපිට කියපං කෝසල කෝසලයා උඹට මේ වෙච්ච දේ අපිට කියපං යකෝ අපිට දවසක මේ වගේ දෙයක් වෙන්න පුළුවා එහෙම වුණොත් අපි ගැලවෙන්න කොහොමද කියලා අපිට හොයාගන්න පුළුවා මචං මචං දැන්වත් කියපං මොකද්ද උනේ ඕන දෙයක් කියපම් මචං. උබලා අපි හැමදාමත් යාළුවෝ. කෝසල. උඹ මොන මගුලක පැටලලා හිටියත් අපි උඹ අතාරින්නේ නෑ බං. අනික මේ හැමදේම පටන් ගත්තේ අපි එකට. උඹ ගෝණම දෙකට අපි ඉන්නවා. මචං. උඹ තනියෙන් මේවට නිකරුණේ විඳවන්න ඕනේ. අනේ මට සමාවයන් සිනේ. මං නිසයි බං උඹට පොලිසි ගණරින් ගන්න උනේ. මං ඔබ පාවල දුන්නේ නැහැ බං. මාව හිර කරා. මාව හිර කළා මට ගැහුවා බං. මට ගැහුවා. ඒකනේ මං කිව්වේ. මූ අපිට හම්බුනේ එදා ඒ වෙලාවේදී තමයි. ඇයි බං ඒ වෙලාවේදීවත් කිව්වේ නැත්තේ? මං මේ දේවල් බං උඹලට කියලා උඹලා තව ප්‍රශ්නයක් ඇති කරා නම් මේ තරම් ඉක්මනටවත් බං සිනෙත්ත ඉලිට ගන්න වෙන්නේ. මට සමාවියම් මචං. මට වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. උන් හිටියේ මාව හිර කරගෙන බං. මාව හිර කරගෙන. ඔව් බං මට හොඳටම ගැහුවා උන් අපි කරප කිප සේරම දේවල් ටික මගේ කටින් ගත්ත බං ඒකේ බං සිනෙත්ත මේ තරම් ඉක්මන පොලිසියට දැනන්න පුළුවන් උනේ හරි 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 දැන් ඒව බලා ඉවර වෙන බං මොන උනත් බං කෝසලයා අපේ ආලුගම් මෙහෙම නතර වෙන්න බෑ ඔව වඩන්නේ නෑ බං අපි අපේ ගමන යමු අනික බං බඩ කරදරයක් වෙච්ච වෙලාවේ අපිට අතුඹෙක් ඉන්න බැරි වුණා. අනික මේ සේරම් බැටළුනේ මන් නිසානේ. ඔබ මාත් එක්ක තරහද සිනේ? ආ?
මචං බොවත් කියපංකෝ. මං මිත්‍රද්‍රෝහියෙක්ද? ආ? මං මිත්‍රද්‍රෝහියෙක් නෙවෙයි බං. උඹල මාව යාළුකමෙන් අයින් කරනවද බං? මට විසුද බං. උඹ අපේ හොඳම යාළුවනේ. අනික උඹ අපිත් එක්ක හැමදාම ඉන්නවා කියලා මං දන්නවා. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. වැඩක් නෑ බං. අපි එකට ඉමු. අපි මොන දේ කරත් එකට ඉන්න ඕන. ඒකින්ද කිසිම වෙලාවක කිසිම දෙයක් හංගන්නේ බාබා. අපේ මාත්‍ය මේ ඔය අහිරම පැත්තේ ගියාද? මේ මොනවද මේ ආරංචි වෙන දේවල්? මේ කතා කරන්නකෝ. කවුද මිනිස්සු වගේක් අපේ ඉඩ මෙහෙම ඇවිදිනවා කියලා කියන්නේ? අර ඊළඟ කෝන් මහත්තයාගේ කණ්ඩායමක් ඇවිල්ලා ඉඩම සුද්ධ බුද්ධ කරනවා මොකද මුල් ගලක් තියන්න කියලා. ඉතින් මම තව මොකද පූජාවකුත් තියනවා කියන්නේ. ඔව් අනේ මන් දන්නේ අපේ මහත්තයා කොහොමද උහුම සරලව කතා කරන්නේ කියලා. ඒ අපේ ඉඩමනේ. අපි එළමයට ඒක ඉඩම ලියලා දුන්නා තමයි. ඒ උනට මොන හරි දෙයක් සිද්ධ වෙනකොට අපි දැනුවත් වෙන්න ඕනේ නේද? ඇයි කට පියාගෙන ඉන්නේ? කට පියාගෙන ඉන්නේ නැතෝ කට අරගෙන ඉන්න කියලාද කියන්නේ? කට අරගෙන තමයි එතනට ගියේ. එතන යනකොට මදාවි රෑනක් එතෙන්ට ඇවිල්ලා. මුම් මගෙන් අහනවා තමුන් කවුද කොහෙද යන්නේ මොකද ගින්න මන්ද මල මගුල්. ආ එතකොට දැන් මේ අපේ ඉඩමේ මදාවියෝ ගෙනලා දාගිනද? දැන් හෙට අනිද මේ වලව්වටත් මදාවියෝ ගෙනලා දාගනිවි. මේ අනේමද ඔයා කට පියාගෙන ඉඳන මන්නම් ඔය ඉවසන්නේ හරියද? මේවා අපේ අප්පච්චිගේ ඉඩකඩ. යම් බලන්න. නෑ නෑ එහෙම ගිහිල්ලා තේරුමක් නෑ. මෙන්න මේ යන් අතොලට. මේ අතොලට ගිහිල්ලා කතා කරගමු. අනේ ඇත්තට මොකද අපේ මහත්තයා මේ දික් කරේ? ඒක ඔක පිටේ වුණ මෙතනින් නම් කියවල වැඩක් නෑ. ඔය කහට කතේ තියන් කල්පනා කර කර ඉන්නේ. ඕක බීහං. බලාපංකු උඹේ ඇඟපතේ හැටි. මූණත් එක්ක ඇදිලා ගිහිල්ලා. පහුගිය ටිකේම හරි හැටි නිින්දක් නෑ යක්කේ. මේ ප්‍රශ්න ගැනම කල්පනා කර කර ඉන්නා මිසක්ක. දැන් ඉතින් උඹ ඔහොම කියලා හරියනවද? වෙච්ච හැම දේම හිතුමනාපිට වහං කරගෙන ඉඳලා ගුණ සෙතක් තියනවද කියලා කියහන්. අඩු ගානේ උඹ අර පුංචි උන් දෙන්න ගැන කල්පනා කරුවද? අනේ තිලකක්කේ මට සමාවය. මම මේ දේවල් හංගන් හිටියේ අපේ ආර්යාගේ වචනෙට පිටු පාන්න බැරි හන්දා. දැන් ඉතින් වෙච්ච දේවල් වෙලා ඉවරයි. උඹ එකක් මතක තියාගනින් සීතු. ඔය ගෙවිලා ගිය කාලේ කියන්නේ උඹලට ආරි මලයාගේ මූණ දකින්න ලැබෙන කාලෙන් භාගයක්ම නිකරුණේ ගෙවිලා ගියා කියන එක. අනේ අක්කේ උඹ ඔහොම කියද්දි මගේ පපුව හීතල වෙලා යනවා. මම මේ වහිතකින් අංගන් හිටියා නෙමෙයි බං. මම විඳපු දුක දන්නේ මේ උඩ ඉන්න දෙයිය විතරයි. මට පුළුවනි ආයි මේ හතර ගන්දුරානෙන් පස් නොපාගෙන විදියට ඔය යෝධය පන්නලා දාන්න. හිච්චි. දැන් ඔය දරුවන්ට සෙල්ලම් කරන්න සෙල්ලම් මිදුල තියෙනවනේ ඈ. මොකටද මේ ගණන් සර්ගේ ගෙදර දඟලන්නේ? මෙහෙ ලේසි සර්. හරියට අපේ ගෙදර වගේමයි. දැන්වත් ඔබ මොලේ කල්පනා කරලා කොල්ලව කොළඹ යවන්න තීරණය කරපු එක හොඳයි. දැන් අපේ එකා වුණත් ඔය දත කන්නේ පොඩි එකාගේ ආසාව හැබෑ කරන්න නෙබා. සිනිත් පුතා ගෙදරටම ඇවිල්ලා මට මේ ගැන තීරුම් බේරුම් කරලා දුන්න නිසා කැමති වුණා මිසක් නැත්තම් මං ඔය ගමන යවන්න කැමති වෙන්නේ නැහැ අක්කේ. අපේ ළමයයි ඔය කොළඹ මහත්තයයි මැදිහත් උනේ නැත්තම් උඹට තනියෙන් පුළුවන්ද කියහන්කෝ මේ දේවල් හොයලා බලලා වැඩ කරගන්න. මං නම් ඉතින් ඒව ගැන දන්නේ නැහැ තමා. එහෙමනම් ඉතින් උඹට වෙන්නේ ආර්ය ආපහු හිරෙන් නිදහස් වෙලා එනකම් පාර දිහා බලාගෙන හූල්ලා හූල්ලා ඉඳ තමයි. කොහෙද ඉතින් උඹලගේ තියෙන මහා හිතුවක්කාරකමනේ. කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ මොනවද කියලා මට තේරෙන්නේ නැහැ අක්කේ. අනේ හීනකින් මත් හිතපු දෙයක්ද මේ සිද්ධ වුණේ?
අර මිනිස්සු මොන තරම් ගින්දරක් උහුලන්ති ඉන්නව ඇත්තේ. වෙච්ච නොවිච්ච දේවල් කෙසේ වෙතත් දැන් ආර්යා එන්නේ ගලව ගන්න පුළුවන් මර උගුලක නෙමෙයි නෙබං. අපි කල්පනා කරමු ආර්යාව මේකෙන් ගලව ගන්න විදියක් ගැන. මං අපේ කොල්ලා එක කිව්වෙත් ওই ටිකම තමයි. මේ පොඩි එකා කරපු මෝඩ වැඩේ හන්දා. ඒ කියන්නේ කමී උන්ගේ කන් වලටත් ගියානේ අක්කේ. අන්තිමට උනේ උඩ බලාගෙන කෙල ගහකට වගේ වැඩක්. මේ ලැජ්ජාව රකින්ඩයි යුතුයකම් ඉෂ්ට කරන්ඩයි දෙකක් බෑ. උඹ එකක් තෝරගනි. හරියට උඹලත් වැඩ කරන්නේ පොඩි උවාගෙන. අනේ ඔබ කේන්ති ගන්න එපා බං. මට ඉතින් ඕන දෙයකට කියලා ඉන්නේ උඹලා විතරයිනේ. එහෙන් අර කන මදයා හා බීගෙන මෙතෙන්ට වෙලා කෑ ගහනවා මිසක්කා එක සත පහක උදව්වක් කරනවද අපට? අපෝ ඕ කට කියන කට හොඳයි ගලක උලා ගන්නවා. දැන් ඉතින් ඔබ සැනසීමෙන් ඉතහං. අපේ කොල්ලා පොඩි එකාව එක්කරගෙන ගිහිල්ලා ආර්යාට මුණගස්සයිනේ. එතනින් එහාට බලමු මොනවද කරන්න පුළුවන් කියලා. ඈ අක්කේ. සිනිත් පුතාට කියලා මටත් ආර්යාගේ මූණ පොඩ්ඩක් බලන්න වැඩපිළිවෙල සලස්සලා දෙන්න බැරිද? ආ දැන් දුඹට ඒක මතක් වුණේ. උඹ ඔහොම හරි කොල්ලට කොළඹ යන්න දුන්නේ නැත්තම් හිච්චියා තවත් මුරණ්ඩු වෙලා උඹට උගේ වල්ගෙවත් අල්ල ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි අක්කේ සිනෙත් පුතා මම විශ්වාස කළා. ඕන දෙයක් කියලා ඔය ගමන යවන්න කැමති වුණේ. මේ ගමෙන් මේ මිහි වැළලෙන්න හදනව නැත්තම්. හරි හරි බං. උරුම කරුම ගෙවනකොට මිනිස්සුන්ට ඔහොම දේවල් සිද්ධ වෙනවා. කොහොම වෙතත් ආරි මලයක් පව්. මගේ හිතත් වාවන්නේ ඒ වෙච්ච දේවල් මතක් වෙනකොට. පුඩි මාත්‍ය විල අපිට මේ බලවෙන් එළියට බයින්න කියනක. ඇයි මම මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නැත්තේ අපේ මාත්‍ය? ඇයි මට මේව හැංගුවේ? නන්දනියම් දැන් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කොහොම එක දෙයක්. හිත හදාගෙන අපි බලවෙ මිනිහට බාර දෙමු. නැත්තම් මෙතන විසුමක් වෙන්නේ නැහෙනි. හරි අපුරුයි. හරි අපුරුයි මේරි. හරියට කීර්තියාගේ බෙබූද ලැක්කා කෙනෙක් කියන්නේ. පිට මිනිස්සු ඇවිල්ලා මේවා අයිති කරගන්නකම් කොහොමද අපි බලාගෙන ඉන්නේ? කොහොම හරි බේරගන්න නැතුව. බේරගන්න පුළුවන් කමක් තියනවා නම් මං අතාරින්නේ නෑනේ නන්දනී නෝනේ. දැන් ඉතින් ඔක්කොම උඹස් කටට වැටුණා. වැටුණා. මොකද? මේ ඔක්කොම නැති කළේ ඔයයි අපේ මාත්‍යා. මගේ පෞල් පරම්පරාවෙන් මට ලැබිච්ච මේ වලව්ව. ඔයාගේ හිතුවක්කටමට ඒ සේරම විනාශ කරලා දැම්මා. අනේ නන්දනී යාමෝ, දැන් ඉතින් මොන තරම් අඬා වැළපුණත් ඒකේ කිසි තේරුමක් නැහෙනි. මතකනේ මුදලාලි කියපු දේවල්. මොනව කරන්නත් අපිට තව දවස් දෙක තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. මගේ ඔළුව විකාර වෙලායි තියෙන්නේ. මන් දන්නේ මොනවද කරන්න කියලා. තව මොනව විකුණන්නද? විකුණන්න පුළුවන් නම් ඔය අපේ දරුවත් විකුණලා ඉපස්ස බලන්නේ අපේ මහත්තයා. මගේ සීමා හොඳටම පැනලායි තියෙන්නේ. මම මේව ඔක්කොම දාලා යනවා යන්න ඔළුව ඇරුණ අතේ. දැන් ඉතින් අපි හොඳ සිහි කල්පනාවෙන් මේ වැඩ කටයුතු කරන්න ඕනේ. මං නම් කියන්නේ පුංචි නෝනාගේ මේ මංගල්‍ය වෙනකන්වත් මේ හැම දෙයක්ම අපි වහන් කරලා තියාගන්න ඕනේ. නැත්තම් මොනවයි මොනවෙයිද කියලා කවුද දන්නේ? අපේ සිවා අපිට දියව්. අපේ සිවා අපිට දියව්. අම්බ වෙයි. හිච්චි වැඩේ කෙරෙන්න නම් තව ලක්ෂ දෙකමාරක් ඕනේ. ලක්ෂ දෙකමාරක්.
පොඩි මුදලාලිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය සුළුපටු ගාණක් නෙවෙයි. පෞගේ දවස්වල ওই දුවගේ වැඩ කටයුතු කළේ පොලි මුදලාලිගෙන් ගත්තු සල්ලි වලින් තමයි. ඒවා ණය වෙලා දැන් ණය මහ විශාල ප්‍රමාණයක්. මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. මේ ඔක්කොම දැන් විනාශ වෙලා ඉවරයි. අපි දැන් කොහොමද අර දරුවගේ මංගල්‍ය කරන්නේ? අර මිනිස්සු දැනගත්තොත් මේකත් ප්‍රශ්නයක් නේ. මේක හොඳට අහගන්න ඕනේ නන්දනී. දරුවට දැනෙන්න අරින්න හොඳ නෑ වලව්ව උකසට ගියයි කියලා. තේරුණානේ? අපි ඔක්කොන්ටම ඉස්සෙල්ලා දරුවගේ මංගල්‍ය කරලා දරුවව පිටත් කරලා හරිමු. ආන්නේ ඒක තමයි මහත් කියන්නේ. කවුරුත් දැනගන්න කලින් අපි මේ මංගල කටයුතු ඉවරයක් කරලා ඉමු. ආන්තරීතු මායම දැනගත්තොත් මේවා මොනවයි මොනව වෙයිද? මං හිතාගෙන ඉන්නේ මගේ තියෙන සේරම දේපල විනාශ වුණේ අපේ මහත්තයාගේ තියෙන නොසලකිල්ලින්ද? බීමත් කමින්ද යාළුවින්ද? සේරම විනාශයි. හැමදේම නැති බංගස්ථාන වෙලා ගියාට අපේ දරුවා කොහේ හරි සතුටින් ජීවත් වෙනවා නේද කියලා අපිට හිත හදා ගන්න පුළුවන් නන්දනී නෝනේ. නාවට දරුවගේ රස්සාව තිබුණේ නැත්තම් මේ දේපල බලාගෙන ඉඳලා ඒ දරුවට අර මිනිසුන්ගේ පරම්පරාව ඉස්සරහා ලැජ්ජ වෙන්නයි සිද්ධ වෙන්නේ. නම් මේ කල්පනා කරේ රාජසිංහ පරම්පරාවෙන් මේ වලව්වට උරුම වෙච්ච දේපල වස්තුව සේරෝම මෙයා කැන පඟර නැට්ටෙකුට අයිති වෙන්න යන හැටියා. දැන් ඉතින් වංශික බලගල වැඩක් නෑ මේරියෝ. හැමදේම නැති බංගස්ථාන වෙලා ගියදී මොකද කරන්නේ? අර මන්ත්‍රීතුමා කියනවා වගේ මේ මංගල්ලි ඉක්මන් කරලා ඉවරයක් කරමු. නැත්තම් අපි ඔක්කොංගෙම සායමයයි. නන්දිනී නෝනේ මම කියන්නේ. පොඩ් මේරි. ඔය ඇත්තමද අම්මේ? සීනේච් එක මට කොළඹ යන්න දෙනවද? අපේ තාත්තා බලන්න. කොහොම හරි කමක් නෑ. මට ඕනේ මේ කසාදෙන් පස්සේ සිනතුමගේ ඇස් දෙකටවත් පේන්නේ නැති වෙන දුරකට යවන්න. ඔයා දුක් වෙන්න එපා නන්දිනී නෝනේ. මම කොහොම හරි මේ උකස බේර ගන්නවා.